ආයුබෝවන් පොත් කියවන්නේ හදවත් ඇත්තෝය කියලා පැරණි කීමක් තියෙනවා. එහෙම කියලා තියෙන්නේ පොත් කියවන අය ගුණගරුක යහපත් පුද්ගලයන් කියලා පෙන්වලා දෙන්න. පොතපත YouTube නාලිකාවත් කරන්නේ පොත් කියවන අයට වටිනා පොතපත ගැන විස්තර හොයලා දීලා පොත් කියවන්නට දිරිමත් කිරීම. ඉතින් එහෙම ඔයාලා වෙත අරගෙන ආව පොත් අතරට තවත් එක් පොතක විස්තරයක් එකතු කරන්නයි මේ සූදානම. අද අපේ පොත සම්මානලත් ලේකක කුලසේන පොන්සේකාගේ වීසුදුර නවකතාව කෘතිය. ආරාධනා කරනවා සුපුරුදු පරිදිම channel එක subscribe කරලා bell icon එකට click කරලා පොතපත YouTube නාලිකාව සමග අත්වල බැඳ ගන්න කියලා. අද අපි පොත ගැන කතා කරන්න මේ ලේඛකයා පිළිබඳව පොඩ්ඩක් කතා කරමු. මොකද අපේ නාලිකාවෙන් අරගෙන එන ඔහුගේ පළමු වෙන කෘතිය මේක නිසා. ඉතින් අපේ ලේඛකයා තමයි කුලසේන පොන්සේකා. ඔහු රාජ්‍ය සම්මානලත් කෘති රාශියක් රචනා කරලා අපේ සාහිත්‍ය පෝෂණය කළ ගත් කතුවරයෙක්. නවකතා, යෝන් නවකතා සහ පරිවර්තන ආදී කෘති රාශියක් ඔහු විසින් රචනා කරලා පරිවර්තනය කරලා තියෙනවා. ඉදිරියේදී අපේ පොතපත YouTube නාලිකාව හරහා ඔහුගේ තවත් වටිනා කෘති රාශියක් පිළිබඳව විස්තර අරගෙන ඉන්න අපි බලාපොරොත්තු වෙනවා. කුලසේන පොන්සේකාගේ වීසිදුරු කෘතිය ගත්තාම එම කෘතිය අපේ සමාජයේ වපරැසින් බලන්නට පුරුදු වුණු සමාජ වටපිටාවක් වන මුඩුක්කු නිවාස සහ එහි ජීවත් වන්නන් පිළිබඳව ඇති ගැඹුරු හරයක් විදහා පෙන්වන කෘතියක් විදියට තමයි පෙන්වල් දෙන්න පුළුවන්. විශේෂයෙන්ම මානව සමාජයේ අවධානය යොමු විය යුතු ඒත් තවමත් විසඳී නැති ගැටලු රාශියක් එක් රැස් වී ඇති මෙම සමාජයේ පිළිබඳව කතුවරයා වඩාත් ගැඹුරින් අධ්‍යයනය කරලා මෙම කෘතියට තොරතුරු ඇතුළත් කරලා තියෙනවා. එසේම මෙම කෘතිය තුළින් කතුවරයා සමාජයට විශාල පණිවිඩයක් ලබා දීමටද උත්සාහ කරලා තියෙනවා. කෘතිය සාරාංශය ගත්ත කොළඹ දැඩි නාගරික මුඩුකු ප්‍රදේශයක වෙසෙන තරුණයන් දෙදෙනෙක් වන සුමනා සහ නිමලී, ඒ වගේම රැකියාවක් ලැබීම නිසා එම ප්‍රදේශයට පැමිණෙන තාවකාලික නිවසක නතර වෙන රංජිත් කියන චරිතය වටා තමයි මෙම කෘතිය ගොනු වෙලා තියෙන්නේ. අලුතින් කුලීනින් ස්ටාව රංජිත් පිළිබඳව මෙම තරුණයෝ දෙන්නම ගොඩක් උනන්දු වුණේ වෙන හේතුකට නෙමෙයි, මේ ඉන්න අසරණ ජීවිතයෙන් මිදීමට ඇති හොඳම මඟ ඒක වීම නිසා. ඉතින් මේ තරුණයෝ දෙන්නම එක එක උපක්‍රම භාවිතා කරනවා රංජිත් තමන්ගේ වසඟයට ගන්න. නමුත් රංජිත් ඔහුගේ ආබාධිත පියා නිවසක බැල මෙහෙවර කරන මව සහ අසරණ නංගිලාගේ ජීවිතයට හොඳ අනාගතයකට අඩිතාලම ගොඩනගන්නේ නැතුව කොහොමද වැඩිමල් දරුවාගේ, එහෙම නැතිනම් අයියාගේ වගකීමෙන් මිදෙන්නේ? ඉතින් මේ අදහස් ගැටුමත් එක්ක සුමනාට හෝ නිමලීට රංජිත්ව අයිති කරගන්න ලැබෙයිද? ඉතින් ඒක දැනගන්න මෙම රසවත් කෘතිය නොවැරදීම කියවන්න කියලා ආරාධනා කරනවා. කුලසේන ෆොන්සේකාගේ වීසිදුරු කෘතිය මුලින්ම රචනා කරලා ප්‍රසිද්ධ කරන්නේ 1980 වර්ෂයේදී. ඒ වගේම මෙම කෘතිය පරිච්ඡේද 22කින් සහ පිටු 158කින් යුක්තයි. ඉතින් දයාබර මිතුරු මිතුරියනි, මෙම වටිනා නවකතාවත් කියවලා රස විඳින්න කියලා ඔයාලට ගෞරවයෙන් ආරාධනා කරනවා. ඉතින් එහෙමනම් තවත් මේ වගේ වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ජය වේවා ඔබට.